ඒකනේ මේ බම්පුරෝහිත. එයානද? අර කඩා වැටුණයි කිව්ව තාප්පේ බා. අර තාප්පේ බා තාප්පේ අර සාවේ තාප්පේ වෝ. ඒක වැඩ එහෙම යනවද? ආ අර ස්ටිල් බිල්ඩින් එකේ වැඩ වගේම යනවා. ඔව්යි ස්ටිල් බිල්ඩින් එකට වගේම අපේ මහා බණ්ඩාරගාරේ සෑහෙන මුදලක් ඕකටත් වෙන් කරලා තිබ්බනේ. මන් නොදන්නවා වුණාට ඒ ඇත්ත වගේම අමුදෙත්ෝගෙන් කීයක් හරි ගහන්නත් ඇතිනේ. ඒව ගානට වෙනවා දේවයන් වහන්ස. මම කිව්ව තාප්පේ හදන වැඩේ ගානට යනවා. ආ එහෙමද? එහෙනම් කාලෙකින් මගේ මේ රාජධානී තිරි නරඹන්න යන්නත් බැරි වෙච්ච එක. උඹේ ඔය වැඩේ බලන්නත් එක්ක. යමන්ද හොඳ ෆීල් විසිට් එක. රජතුමනි මේක මගේ වැඩ බලන්න යන ගමනද නැත්නම් අර සුදු එතනලාගේ ගෙවල් පැත්තේ ෆීල්ඩ් සිට් එකද? කට අපේ ගෑනිට ඇහි. මොකද මේ? කොහෙද මේ තකහණිය යනවා කියන්නේ? මාව මේ මූසල මාලිගාවේ තනියෙන් දාලා. විසවුන් වහන්ස අපි මේ තෝකට වාපක්. මේ මිනිහවන් නරක කළා තියෙන්නේ. නෑ බිසවුන් වහන්ස අපි මේ මගේ රාජධානි ගම්මට බිම්මට තම්මැට්ට ජනතාවගේ සැප දුක බලන්න පොඩි ෆීල් විසිට් එකක් යන්න කියලා. අනේ මේ මාවත් එක්ක යන්නකෝ. මේ කුඩ කාලෙකින් කොහෙවත් ගියේ නෑ අනේ. නාටකම බැලුවේවත් නෑ. මාව එක්ක යන්නකෝ. විසවුනහන්සේ නෝ මං එන්නේ. මතකද ගිය පාර ගිහිල්ලා වැච්චද? මේ තමුසාර පතෝලයක් එක්ක ඕනි ගුප්පෑගම රිංග ගන්නවා. මට වැඩක් නැහැ. මගේ අර ටික්ටොක් ඇප් එක ඒක වැඩ කරන්නේ නැහැ අනේ. කැමරාව ඩිලීට් කළාද කොහෙද? අනේ අකට කෝච්චියකින් ගැලුණා වගේ කතා කරන්න ගත්තාම ඉවරයක්. ඒක නෙවෙයි දේවන් වහන්ස. යන ගමනක් ඇඳිරි වැටෙන්න කලින් යන් ඈ. ඒ මොකද මං ඒ රජා නෙවෙයි මොන ජගතා වුණත් රෑ 10න් පස්සේ වාසල් සීමාවෙන් ඇතුල් වෙනවා බොරු. ඒක රජුට තියලින් අනපැත්තන නීතිය. ඈ බා ඔය පස්වාන්දාසකට බුදු වෙන්න මමවත් දන්නේ නැතුව කවුද බං ඔය නීති දාන්නේ? දේවනාද ඒක ඔය අර ඒ රොප්පෙන් ආවයි කියන බයිලෝ එකලුන ඔය කොටලා දිනවා කියන. ඒ ඇත්ත ඔය මේ ගොඩා දුර දිග හිතලා බලලාලුනේ ඔක ගෙනල්ලා තියන්නේ. බොම්මන් වෙලාවේ වාසල් සීමාවේ ඇතුළත වෙනවයි කියන අපරාධවලි ජනතාව බේරගන්නලුනේ ඔක ගෙනල්ලා තියන්නේ. හැබෑටම දැන් ඔය නීති වලින් ජනතාවට සෙතක් වෙලාද? රජතුමා බම්බුවක් කතා. ඒකනේ බං. රජතුමනි ආගන්නකෝ. ජනතාවගෙන් 80%ක් ඉන්නේ මේ මහා පෞරෙන් එළියේ. ඉතින් උන් කොහොම ආරක්ෂා වෙන්නද වාසල් දොරට ඇහුවා කියලා.
ඒකනේ බං ඔය ලොකු ලොකු මාතුරුන්ට සාමාන්‍ය පෙළ දෙමළ නෙමෙයි යමන් ඉක්මන් 10 පවුණොත් ස්ටාෆ් කියලා හරි එමු.